දන්න අපි මේ ආගම හතර හොඳ රද්දිනය කලති. බුදුහාමුදුරුවෝ මොකද්ද? බහුම්වේ සරණං යන්ති පබ්බතානී වාණිච ආරාම රුක්ක චෛත්‍යානී මනුස්සා බය තර්ජිතා. මිනිස්සු මේ මහා ගල් පර්වතවලට වැන්දා. ඊට පස්සේ ගස්වලට වැන්දා. ගල්වලට වැන්දා. හිරුට වැන්දා. ඇයි? මිනිස්සු මේවට තිබිච්ච බය නිසා. හැබැයි දැන් ඊට පස්සේ මේක විද්‍යාත්මක හොයාගත්ත වැස්ස කියන්නේ මේක. පර්වතය කියන්නේ මේක. වලාකුළු කියන්නේ මේක කියලා මිනිස්සු තේරුම් ගත්තට පස්සේ ඒවට වඳින්න ගියේ නෑ. හැබැයි බුදුහාමුදුරන්ටත් ඇත්තටම මේ සමාජය සම්පූර්ණ වෙනස් කරන්න බැරි හින්දා බුදුහාමුදුර කරපු දේ තමයි අර පිටදීපු බෝධියට ප්‍රත්‍යඋපකාර කරන සතියක් බලා හිටිය අනුමිස ලෝචන පූජාවේ. ඒ කියන්නේ දැන් මේකෙන් ගන්න ඕන මේ බෝධිය කියන්නේ ඇත්තටම මම දකින්න ආකාරයෙන් හාමුදුරුවෝ මේ පන්සලේ කියා දෙන්නේ නැහැ. බෝගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහ. දැන් බුදුහාමුදුරුවෝ කොස් ගහකට පිට දුන්නා නම් මොකද වෙන්නේ? එහෙනම් අපිට කොස් ගෙඩි ටික ගන්න බෑ. පොල් ගහකට පිට දුන්නා නම් පොල් ගෙඩි ටික ගන්න බෑ. බුදුහාමුදුරුවෝ දන්නවා ඒ කාලේ ඒ කියන්නේ වෘක්ෂ වන්දනාව තිබුණා. ඒ ජනතාවට කිව්වා නම් මේක ප්‍රතික්ෂේප කරන්න කියලා අහන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේකට අර්ථයක් එකතු කරා. මොකක්ද එකතු කරපු අර්ථය? අර ගහ දිහා සතියක් බලාගෙන ඉඳලා මට උපකාර කරපු අජීවී ගහකටත් මම සතියක් ප්‍රත්‍යඋපකාර කළා. දැන් බස් එකේ යනකොට බෝගස් ගාමේ මේ පන්සල් ගාවින් යනකොට කට්ටිය නැගිටින්න ඕනේ. මම කවදාකවත් නැගිටින්නේ නැහැ. මොකද බොහෝ දුරට මම කාට හරි සීට් එක දීලා තියෙන්නේ. මම ගොඩක් බස් වල යනවා. වෙන්න ඕන වැඩේ මොකද්ද? බෝගහ දකිනකොට බුදුහාමුදුරු සිහි වෙන්න ඕන. සිහි වෙලා කල්පනා කරන්න ඕනේ මේ යන්නේ වයසක අම්ම කෙනෙක්. මේ රටට අවුරුදු 70ක් වැඩ කරපු රජයේ සේවකේ. මේ අම්මට මම සීට් එක දෙන්න ඕන. බුදුහාමුදුරුවොත් ඒක කරේ. දැන් මේක කරනවා නම් කොච්චර හොඳයිද? දැන් හාමුදුරුවෝ කියා දෙන්න ඕන මේකනේ. දැන් මොකද කරන්නේ? කිරි කල පිටින් ගිහිල්ලා ගනවනවා බෝගස් වලට. අල්ලපු ඇටේ දරුවා අඬ අඬා ඉන්නෝ කිරි කඳුලක් නැතුව. 84000 පහන් පිංකම් කරනවා. මං කියන්නේ දැන් මේ වෙසක් එකට පොසොන් එකට දන්සල් දෙන ඕනේ 25000 30000. ওই ගමේ මිනිස්සුම කන්න ගොඩක්. ගමේ මිනිස්සුම දීලා ගමේ මිනිස්සුම කනවා. දැන් අපි මමත් සමහර දන්සල් වලට ආධාර කරාට පස්සේ අපේ ගෙදරටත් එනවා බත් මුලක්. ලොකු පැකට් එකක් එනවා. ඉතින් මේ අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔය දන්සල් 35000 අපි කතා කර මේ පොයට 35000ම එකතු වෙලා ගම්මාන 35000 එකතු වෙලා අපි ගෙවල් 10000ක් හදමු කියලා. මහලුකු දෙයක් නෙවෙයි හදන්න පුළුවන්. ඉතින් මේක මේ පාත් එකට දාගන්න පුළුවන්. මේක හොඳයි. මේ දන්සල් දෙන එක හොඳයි. ඒ ගුණය තියෙන එක හොඳයි. දැන් බුදුමල්ල ලොකු වැඩක් කරන්නේ මේ ගම් වතුරස්සේ මේ එකතු කරලා දෙන එක. ඒ ගුණය. ඒ ගුණය මතු කරන එක මිනිසුන්ට දාන පරිත්‍යාගය, ඒක දෙන එක, තව කෙනෙකුට මේක පරිත්‍යාග කරගන්න එක, ඒ කෙනාගේ දුකේ ද හොයලා බලන එක, ඒක හොඳයි එකක්. හැබැයි මේක තව අර්ථයකට දාගන්න තියෙන ට්‍රැක් එකයි පාර කරන්න ඕන. මේ තියෙනව ගොඩක් ගුණ. සුනාමි වෙලාවේ ගුණේ තිබුණා. මම රෝහලට යනකොට 11යි 12 වෙනකොට බත් පාසල් පිටින් එන්නේ. එහෙම ලෝක රටවල් නැහැ. අනුන්ගේ හදවත් මේ විපතට පත් වෙච්ච ලාවට අවදි වෙන හදවත් නැහැ. ඉතින් මේක මේ පිටර ගන්න පුළුවන්. ඒ නිසා මේ මිත්‍යාවෙන් පුරවනවා. ඒ නිසා දැන් විද්‍යාව අවදි කරන්න ඕන. ඒක මේ පාලක කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට බැනලා වැඩක් නැහැ. රටේ ජනතාව කේන්ද්‍රයක් කරන් කොහේ හරි යනවා. කාලෙකට ගියා දොළුගන්දේ දැකගෙන ගිහපු හැටි. කතරගම දෙයිහාමුදුර වඩිනේ ගුවට පස්සේ 115 කතරගම ගියානේ. කල්පනා කාර් එකක් ගේනවා ජපානයේ ෆුල් කන්ඩිෂන් හදලා ඔක්කොම ආයි සුපර් කියලා ලංකාවට කාර් එක ගෙනාට පස්සේ යටින් ඉල්ලනවා දෙහිකට තුනක් මිනිස් කරල් දෙකයි සම්බල් හදනවා කාර් එක. මොකද්ද මේ රට? මොකද්ද මේ බුද්ධිමතුන්ගේ தত্ত্বය? ඔක්කොම දැන් අපිට ඇත්තටම එහෙම එකක් නැහැ. අපි දැන් ඕව ඇත්තට විශ්වාස කරන්නේ නැහැ. අපි ඕව විශ්වාස කරන්නේ නැහැ. 33 කෝටියක් දෙවියෝ මේ රට බලන් ඉන්නව නම් මේ අහිංසක දරුවෝ පාරේ යද්දී ඇදගෙන ගිහිල්ලා දූෂණය කරනවා. අර පොහට්ටුවෙන් ඉල්ලපු චන්දි ඉල්ලපු හාමුදුරු කෙනෙක් පන්සලට දානි ටික ගෙනාපු උපාසකම්ම සීගිරියේ පන්සල ඇතුලේ දූෂණය කරනවා. කොහොමද 33 කෝටියක් හිටියා? ඒ කියන්නේ 16කට එක දෙයියෙක් ඉන්නෝනේ. අර අම්ම බේරගන්න ඕනේ නැද්ද ඒ වෙලාවේ? ඉතින් මේ වෙන් තමයි මේ අපොල තියෙන එක. සම මේ මිත්‍යාව යට කරන්න ඕනේ. ඔබතුමාලා හොඳ වැඩසටහනක් ගෙනා පුළුවන් නම් ඔබතුමා යෝජනා කළගෙන ඇයි යථාරූප නැවැත්තුවේ? ඇයි යථාරූප නැවැත්තුවේ? යථාරූපයෙන් විද්‍යාව තමයි පෙන්නුවේ. ওই නැස්ශාස්ත්‍රකාරයෝ ගෙනාවා අභියෝගයට ලක් කළා. දැන් ඇයි නැවැත්තුවේ? නවත්තන්නේ වුන්ට ඕන මේ රටේ මිනිස්සු මෝඩකමේ අන්ධකාරය තියාගන්න. අපිට ඕන මිනිස්සු ප්‍රඥාවෙන් දැල්ව ගන්න. මිනිස්සු ප්‍රඥාවෙන් දැල්වෙන තරමට අපේ ගාවට එයි. ඉතින් අපේ මේ හඬ දුබලයි කියන එක අපි පිළිගන්නවා. අපි වැඩි වැඩියෙන් චන්දන වැඩ කරන්නම්. මට උදාහරණයක් තුන කියාගන්න බෑ.